මාරම ලස්සන වර්ක්ෂොප් එකක් මේක. තව R90 ඔගොල්ලෝ එළියේ බැලුවා වගේම ඒ විදිහම ඒ කන්ඩිෂන් එකම තියෙන බයිසිකලයක්. මේක R10 විතර වටිනවා මේක. ඕකම තියෙන අඩුම එක. දැනට තියෙන්නේ මේ රිම් එක. ඔගොල්ලෝ මේ රිම් එක මාරු කරන්නේ දයන්නේ. ඔව් මේ ඔරිජිනල් එකක් තියෙන්නේ කාබන් ෆයිබර්. හරි නූලක් කර මොක් කර ගැලවුණොත් මොක් කර වුණොත් වොරන්ටි එකක් තියෙනවා. වොරන්ටි එක අනිවාර්යෙන් තියෙනවා වොරන්ටි. එක රිම් එකේ ගාන 25000ක් වෙනවා එක රිම් එකේ ගාන. ඒ කියන්නේ 120ක් වගේ වෙනවා රිම් එක. එක රිම් එකක්. එක රිම් එකක්. රිමෝට් එකෙන් තමයි මේක සද්දි අඩු වැඩි කරන්න පුළුවන්. එක බටන් එකක් වෙනවා. ඒ බටන් එකේ ෆන්ක්ෂන් තුනක් තියෙනවා. මේක ලෝකේ කවුරුත්ම අයි කරලා නැහැ. වර්ල්ඩ් එකේ කවුරුත්ම අයි කරලා නැහැ මේ වෙනකම්. අයි කරලා තින්නේ මෙතනට බටන් එකක්. UAE එකේ කවුරුත් අයි කරලා නැහැ මෙතනට. ආ ඔකේ. මේක බෙලි පෑන්, මේ කාබන් ෆයිබර් ඔක්කොම. බෙලි පෑන් එකත් ඔරිජිනල් එන එකක් නෙවෙයි. මේකත් කාබන් ෆයිබර්. කාබන් ෆයිබර් මෙයාට මේ එයා බ්‍රෂ් වලින් මේක ගහලා තින්නේ අපි ස්ටිකර් නෙවෙයි මේක පේන්ට් මේක වැල්ලේ පදින්න අදලා තින්නේ මේක පාරේ පදින්න බෑ මේක තනිකර රබර් තින්නේ බෙල්ට් තින්නේ මේවා ආ මේ බෙල්ට් එකක් තමයි මේ දුවන්නේ ඔව් මේකත් කාබන් ෆයිබර් එකක් මේක ෆුල් කාබන් ෆයිබර් ෆුල් කාබන් ෆයිබර් අරකට ෆුල් කාබන් ෆයිබර් මේක ෆුල් කාබන් ෆයිබර් මේක ෆුල් කාබන් ෆයිබර් ඩිසයින් කරලා තින්නේ हेलो गाइस वेलकम बैक टू माय चैनल इतिंग अद मम एविल इन ऑटोड्रोम ट्रैक के ऑल टाइम है कीना शॉप पे गड़े मेक तीन ने ऑटोड्रोम ट्रैक के इतिंग दुबई ने के नंग एविल बालन ने पुलवांग मेक वैले करनो आपे यालू एक आपे टीम में कीन सभी लंका को ले इतिंग मीटे कालिंग मम वीडियोस कीप या करा मे वगे गैरेज वाला मैं शॉप पे गेंग वेन्ने गोडम एसेसरीज सेल करने के वगे मैं फैब्रिकेट वगे मॉडिफिकेशन पार्ट्स वाट बलागन पुलवा मेतन इतिंग एतोटे बलम सबीर हमेला थिंग सबीर मेवेला वेडकर इंदी थिंग सबीर कथा गल बलम अभी मुकदमे शोपिंग वेन्े मनोद मेकल इवागे मेकल कस्टमाइज करना बैसीकल मनोद वाट बलागन पुलवा थिंग आप एतोटे सबीर वेडविस्तर कथा करो थिंक थैंक्स मचान इनकी वील मे दीवा पेन्न की थिंग मेहता है सबीर लंका ලංකාවේ මම නුවර මෙහෙට ඇවිල්ලා කොච්චර කාලද මේ කියන්නේ මෙහෙ ඩුබායි මේ මෙතනට ඇවිල්ලා අවුරුදු 7ක් වෙනවා අවුරුදු 8ක් වෙනවනේ 7ක් ඉතින් සබීර් අපි බයික්ස් මොනවද තියෙන කියලා කතා කරලා බලමු ඊට කලින් මේ ගෑරේජ් එක ගැන පොඩ්ඩක් කියන්න විස්තර ටිකක් ගෑරේජ් එක මේක තියෙන්නේ ඩුබායි ඔටෝඩ්‍රෝම් එක ඇතුලේ ඕකේ ට්‍රක් එක ඇතුලේ තියෙන මේ ෂොප් එක ඕල් ටයිමර් ෂොප් එක කියනවා ඉතින් මෙතනට આવොත් මොන වගේ සර්විස් එකද ඔයාලා ගන්න පුළුවන් මෙතන තියෙන ඔක්කොම තියෙනවා අපි ඇක්සසරිස් මේන් කරන්නේ ඇක්සසරිස් करने का फैब्रिकेट करने का मॉडिफाई करना करना तो पेंट देना एयर ब्रश पेंट जो बक्कम देना तो मैकेनिक पेटन सर्विस करना ऑयल मारू करने फिल्टर मारू करने हो वगैरह देवल करना डीलरशिप कीप अप देना नहीं देवल करना ब्रांड्स कीप अप देना नहीं देना आरआई देना आरआई हेलमेट देना अल्पाइन स्टार शूट देना तो अक्रापॉइंट एग्जॉस्ट क्लाइम ब्रेक लाइट ब्रेक लाइट ब्रेक එක ගොඩක් ලොකු එලියක් එනවා නේද සිග්නල් ලයිට්ස් තියෙන එකේ ත්‍රිබල් ෆන්ක්ෂන් බ්‍රේක් ලයිට් එක ක්ලර්මන් බ්‍රෑන්ඩ් එක එතකොට තාම මොනද මොඩිෆිකේෂන් කරලා තියෙන්නේ මේ ඔක්කොම කාබන් ෆයිබර් මෙයා අෆ්ටර් මාකට් හයි කරපොද නෑ මේක මේ ස්ටොක් එනේවා කම්පැනිෙන් එනේවා මේක අපි අදපු එක ඇල්ෆා බ්‍රෑන්ඩ් එක මෙයාට ඕන කියලා කිව්වා ඒ නම ඒකේ නමෙන් අදලා තියෙනවා
මේකට සැසියට ගාලා තියෙනවා වෙනම අපි කාබන් ෆයිබර් එකක් සුවින්නම් මේකට මොකද මේක කම්පැනිෙන් ස්ටොක් එකේ ඉන්නේ සිල්වර් පාට මෙයාට කළු කරන්න ඕනේ කිව්වා එහෙම නැත්නම් මෙයාට කාබන් ෆයිබර් දාන්න ඕනේ කියලා අපි දැන් උගල කාබන් ෆයිබර් කවර් එකක් ඩිසයින් කළා හයි කරලා තියෙනවා හයි කරලා තියෙනවා මේකේ වීල්ස් කාබන් ෆයිබර්ද කාබන් ෆයිබර් කාබන් ෆයිබර්නේ මේක කීයක් විතර වටිනවද මේක 1.60ක් විතර වටිනවා මේ බඩුත් එක්කම ඔක්කොමත් එක්කනේ दुबई वर्ल्ड में देखा है तीन इधर मंग बाइकल्स कैफे के लिए वेला है मैं वगैरह कस्टिब बा ये का तीनों देखा मैं कहता हूँ देवनी बाइक के दुबई बाइक के एम में मैं बड़ा स्टार्ट कर लूँगा ब्रांड मेकअप अलग से मैं BMW के रिलीज कराने नेतंग अब तो मैं डील चुप्पी कराने मैं देंग अलग से 23M में कटा रिलीज करना BMW कंपनी मुकद मैं जिलिस की ने कदा जिलिस की ने ब्रांड है रेसिंग पुट्रस नहीं कि मैं इतना नहीं क्या स्विच गुड़ा की ना मनो दे बहुत ना हेडलाइट लगा है क्लोज कंट्रोल लगा है पार्किंग लगा है क्लोज कंट्रोल लगा है मैं के मारु कराने की ना स्पोर्ट ना स्पोर्ट ब्लूटूथ मैं का माउस का मैं माउस से काको ये तो हम मीटर बोर्ड के तीन सेटिंग्स ओके मेंस करने पड़ा मैं किन्हें वाला मैं नो आज देख आना देख आज मैं मिशन लूँ यार सब मैं आना ले यार हेलो तो कौन सेटिंग्स आना मना टायर प्रेशर ओके मैं के तनेरे कंप्यूटर का क्या है कंप्यूटर का क्या है मैं के मैं बाला करना बोलूँगा बाइक के तीन एरर्स ओके मैं बाला कौन ओके मैं किए ना मैं मुकद मॉडल है क्यों BMW R9 R90 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 R
ඉන්ඩිකේටර් එකේ ඇතුළට දීලා ඉන්ඩිකේටර් මේ මේවායි අර BM එකේ M එකේ තියෙනවා වගේ මේකෙත් ඒ විදිහටම පොඩ්ඩක් වෙනස් මේ අපර වලින් කපලා පාසල කරලා අදලා තියෙනවා මේක බාරෙන් ඉන්ඩිකේටර් එකක් අයි කරලා තියෙන ඉස්සරහට ආ ඒකම සයිඩ් මිරර් එකත් ඒකම ඉන්නේ සයිඩ් මිරර් එක මේක ග්ලාස් නෙවෙයි මේක ස්ටල් ස්ටිල් එක ආ ස්ටිල් යා තින් ස්ටිල් මේක කැඩෙන්නේ නැහැ මේක කැඩෙන්නේ නැහැ මේක ස්ටිල් එක පොලිෂ් කරාම ඔය මේක ඉන්නේ මිරර් එක ආ මේ ස්ටිල් එකක් තමයි මේගොල්ලෝ මේ පොලිෂ් කරලා මිරර් එකක් විදියට අරන් තින්නේ නේද ඔව් මේක තනි කර මොඩිෆිකේෂන් එක කරේ ඔයගොල්ලෝද මම්මයි කරේ ආ ඔයා කරේ ටැංක් එකත් යතුරු ඕනේ නිකන් අරින්න ඕකත් මේව කරලා තියෙන්නේ ඒක මැනුවල් තින්නේ ඔව් තව මේකේ මීටරේ ස්පීඩෝමීටරේ අපි ගලවලා අයින් කරලා මෙතන ටයි කරලා දැන් සයිඩ් එකට ආ සයිඩ් එකට සයිඩ් එක ටයි කරලා එතකොට රයිඩර්ට පේන්නේ නැහැ මේ මීටර් බෝඩ් එක මේ ගොඩක්ම ඇදුවේ නිකන් ලීවින් රූම් එකේ තියන්න කස්ටමර්ට අර අපිට ලස්සන්ට තියන්න වගේ ලස්සන්ට එයාගේ ෂෝ එකට ෂෝ කොහෙට හරි යවනවා නම් ඒවට තමයි මේ ගොඩක්ම ඇදුවේ තව රිසොම්මා නම්බර් ප්ලේට් මේකත් දාලා තින්නේ මේකත් එක්කම ෆින්ඩර් එකත් එක්කම සිංගල් ස්විම් මම්නේ සිංගල් එක සිංගල් ස්විම් මම් තව R90 එකට මේක ඇඩ් වෙන්නේ නැහැ අපි ඕක ඇඩ් කරලා තින් බෙලි පෑන් කියලා ගන්න අඳුරලා දෙන්නේ ආ බෙලි පෑන් එක ඕකේ ඉන්නේ නැහැ දැන් මේක බෙලි වුණා ඕක නැහැ මේ තමයි කම්පැනි එකකින් එන බයික් එක මේකත් මොඩිෆයි කරලා තිනවා මේකත් කරලා තිනවා ගොඩක් ඔක්කොම මේ ඔක්කොම සම්පූර්ණ මේ හෑන්ඩල් සෙට් එක මෙතන මේ ඇරි ඔක්කොම රිසොම බ්‍රෑන්ඩ් එක තමයි දාලා තින්නේ ආ මේ ස්ටොක් කෙනෙක් නෙමෙයි නෑ නෑ මේ මේකෙත් එයා ෆිල්ටරේ ගලවලා අයින් කරලා අපි වෙනම කවර් එකක් ගහලා තිනවා මේකට වෙනම ෆිල්ටරයක් මේකට අයි කරලා තියෙනවා එතකොට මේ තව දෙයක් දැක්ක මම මෙතන මේ 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 බෑග්ස් එහෙමත් ඔගොල්ලෝ ගාව තියෙනවා නේද ගොඩක් දුරපදින කට්ටිය ඕම්මාන් ට්‍රැවලින් මේ ට්‍රැවල් කරන කට්ටිය මේක අයි කරන මේකත් ක්වික් රිලීස් එක මේ බෑග් එක ආ මෙතන මේ පොඩි මේව දෙකක් තියෙනවා මේ දෙක බටන් දෙක ඔව් අයින් කරන්න පුළුවන් නේ ඕනලට අයි කරගන්න පදිනවා නම් මොකක් කරන්න මේක මේක 2022 2M එකද 2M එක මේක අර කැවිලා 2023 අපි කලින් බලමු 3M එක මේක හැබැයි මේ ලස්සන නේද අලින් එකට වඩා 23M එකට වඩා පාට පොඩ්ඩක් හොඳයි මේකේ
මේක සමහර කැලේ එනවා කාබන් ෆයිබර් ලස්සන නැහැ මේක අරකට වඩා අරකේ තනි තනි ෆේස් එක ෆුල් ෆේස් එක තියෙන අයිබුසා වලට එනවා වගේ තනි කාබන් ෆයිබර් ෆුල් ෆේස් එකෙන් ෆුල් ෆේස් එක මේක ගොඩක්ම මේ කට්ටිය ආස නැේද මේ ඩිසයින් එකට ගොඩක්ම මාකට් එක යන්නේ මේක 2022 එක 3 එකත් මේ විදිහට තමයි රිලීස් කරේ ඒගොල්ලන් S එක අරක M එක M එක ඔව් 3 එකේ 2023 S එකේ ෆේස් එකෙන්නේ මේ විදිහට ආවට ඇතුලේ තියෙන බයිසිකල් පෙන්වන්න පුළුවන් M එකේ විතරයි අරක වෙනස් වෙන්නේ තබිල් කිව්වා අපිට 2023 M එකේ විතරයි ඒක මේ විදිහට එන්නේ කියලා ඔව් කිව්වේ මේක නේද මේ ෆේස් එක 2023 එකේ M එකේ විතරයි මේක වෙනස් වෙන්නේ S එකේ වෙනස් වෙන්නේ නැහැ ඒගොල්ලේ වෙනස් කරලා තියෙන පිටිපස් ඔක්කොම සේම් මේ තැන්කියෙන් එහා ඔක්කොම සේම් අදලා තියෙන ඒගොල්ලෝ මේ මූණ විතරයි පොඩි මේ වෙනස්කමක් දීලා තියෙන මෙතන රිම් එකට එයා මේ වෙන කාබන් ෆයිබර් ඩිස්ක මේ කැලිපර් එකටත් එයර් එක යන්නේ ඒකත් කාබන් ෆයිබර් වලින් අදලා තියෙන එතකොට මේ මෙන්න මේ කෑල්ල මේ ඩිස් එකට ගහලා තියෙන කෑල්ල විතරක් කීයක් වෙනවද ඒක විතරක් 10000ක් වෙනවා 10000 දෙක මේකත් ඇඩ්වෙන්චර් කාබන් ෆයිබර් ෆුල් මොඩිෆයි කරපු බයිසිකල් මේක ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මේ ටයිටේනියම් බෙන් සෙට් එකක් තියෙන මේකේ නේ full full system titanium full full system එකක් තියෙන titanium මේකත් original wheel නෙවෙයි තියෙන්නේ original wheel නෙවෙයි තියෙන්නේ ඔව් bar tubeless brand එකක් අයි කරලා තියෙන්නේ original නෙවෙයි ඔබත් තියෙන්නේ හරි අපි ඇතුළට ගිහිල්ලා ඊතර ටික කතා කරමු නේද තව ඇතුළේ තියෙන bike scale ගොඩක් මෙයාලගේ පොඩක් කලවර වුණා නේද ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු මේගොල්ලෝ ගොඩක් modification parts තියෙනවා ඒ වගේම මේගොල්ලෝ bike repair කරනවා ඒ වගේම bike modify කරනවා ඉතින් ඒ ටික ඔක්කොම පෙන්වන්න මම ඔයාලට ඇතුළට එද්දිම shop එකේ වෙන මේ විදිහ තමයි බලා ගන්න පුළුවන් ඔගොල්ලෝ පාර්ට්ස් කරනවා නේද පාර්ට්ස් කියන්නේ ඔක්කොම රිසෝම ක්‍රපොවිච් RI අල්පයින් ස්ටාර් ඔක්කොම ඩීලර්ෂිප් ප්‍රොටෝබොක්ස් ඔක්කොම ඩීලර්ෂිප් ඉන්දියාවට සවුදි ගල්ෆ් කන්ට්‍රි එමෙතන්ටම යවන්නේ අවවල තමයි ඩීලර්ෂිප් රිසෝම ඉතින් දැන් අපි යන්නේ සබීර්ගේ වර්ක්ෂොප් එක පැත්තට ඉතින් මම පෙන්නන්නම් මේගොල්ලගේ වර්ක්ෂොප් එක කොහොමද කියලා වර්ක්ෂොප් එකේ ඇතුළට එනකොට මෙන්න මේ වගේ තමයි ඔයාලට පේන්නේ ඇත්තටම මාරම ලස්සන වර්ක්ෂොප් එකක් මේක ඉතින් සබීර් මුලින්ම මේ බයික් එක ගැන කතා කරනවද මේක මට තව දෙයක් තියෙනවා කතා කරන්න රිම් එකක් ගැන. ඔයා මේ රිම් එක පොඩ්ඩක් පෙන්වන්නද මෙයාලට? මේකේ දැනට තියෙන්නේ නම් කාබන් ෆයිබර් රිම් එකක්. කස්ටමර්ට රිම් එක ආයේ වෙනස් කරන්න ඕන කියලා ක්වෙස්ට් එකක් කරලා තියෙනවා. ඉතින් එයාට මේ බයික් එකේ weight එක අඩු කරන්න ඕනලු. අතනම කිව්වොත් මේවා ලංකාවේ දකින්න හම්බෙන්නේ නැහැ නේද සබි? කවුරු අය කරලත් නැහැ. මෙහෙටත් අඩුයි මේවා. දකින්න හම්බෙන්නේ නැහැ නේද? මේ ගොඩක් සල්ලි තියෙන කට්ටිය මේ බයිසිකලේ ඒත් අපිට දකින්න පුළුවන් සාමාන්‍යයෙන් ওই මොකක් හරි ride එකකට ගියොත් ඒ අරින්න නැත්නම් motor show එකකට custom show එකකට ගියොත් මේක මෙහෙ බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම හිතන්නේ මේවා එළියට දානවා කියලා මේ බයිසිකල්. මම කිව්ව රිම් එක තමයි මේක සාමාන්‍යයෙන් ඔයා දන්නවා සාමාන්‍යයෙන් S1000 RR එක මෙහෙම තනිය අතින් උස්සන්න බෑ රෝදයක් මේ වගේ සැහැල්ලුවෙන් උස්සන්න බෑ මේක ලයිට් වෙයිට් රිම් එක පවර් ටයිටේනියම් එන තියෙන යකඩ එන නෙමෙයි දැනට තියෙන්නේ මේ රිම් එක ඔයගොල්ලෝ මේ රිම් එක මාරු කරන්න නේද යන්නේ ඔව් මේ ඔරිජිනල් එකත් තියෙන්නේ කාබන් ෆයිබර් ඒකත් බර නැහැ ඉතින් මේගොල්ලන්ට මාරු කරන්න ඕන කියලා තව බර අඩු කරන්න ඕන මෙයාට ඉතින් මේ රිම් එක ගැන කතා කරොත් මේක මේ මැද ඩිසයින් එක මාරම ලස්සනයි මේ මෙකිනට්ස් පවර් ටයිටේනියම් එතකොට මේකේ ප්‍රයිස් එක ඔයා කීයද කිව්වේ මේක එනවා 25000ක් එනවා ප්‍රයිස් එක දෙකක් නෑ දෙකම දෙකම 25000ක් එනවා පෙයාර් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලංක මුදලින් ලක්ෂ 20ක් විතර එනවා මේ රිම් එක විතර. ඉතින් හිතා ගන්න ඕක කොච්චර ලොකු මුදලක් වියදම් කරනවද කියලා මේකළු බයික් එකක් ලස්සනට තියාගන්න නේද? අනිත් ඒ තමයි මෙයා ඇවිල්ලා ඉන්නේ අපේ shop එකට ඇවිල්ලා ඉන්නේ සවුදි ඉඳලා. මේක 0 මීටර් බයිසිකලේ. මෙයා බයිසිකල showroom එකෙන් අරන් කෙලින්ම shift කරලා තින් මෙහෙට. මොකද සවුදි වල නැහැ හදන්න. සවුදි වල මේ ඩුබායි තියෙන විදිහට එහෙම කවුරුත් හදන්න තරම් එහෙම කවුරුත් නැහැ කියලා. ආ ඒක නිසා තමයි. එතකොට මේ මේ නම්බර් ප්ලේට් උනත් සවුදි නම්බර් ප්ලේට් තියෙන්නේ නේද? ඔව්. ඒ කියන්නේ රෙජිස්ටර් කරලා ගෙලින්ම මෙහෙ අරන් ඇවිල්ලා. ඉතින් ඩුබායි එකේ ඉන්න කෙනෙක් නම් මේ බයික් එක දැක් ගන්න හම්බෙන්නේ නැහැ තව ටික දවසකට පස්සේ නේද? සවුදි වලින් තමයි මේක බලා ගන්න පුළුවන්. ඉතින් සවුදි ඉන්න කවට හරි මේක බලා ගන්න පුළුවන් මොටෝ ෂෝ එක වගේ නේද? අනිවාර්යයෙන්ම මේගොල්ලන් බයිසිකල් ලයික් කරා නම් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය පදින්නේ නැහැ. ලස්සනට තියන් ඉන්නවා අසවට 24 hour AC එක දාලා AC එක ඇතුලේ තමයි ඒගොල්ලෝ සැප දීලා තියෙනවා සැප බයිසිකල් වලට දීලා තියෙනවා ඇත්තටම දැන් මොනවද ඔයගොල්ලෝ මේ කරන මොඩිෆිකේෂන් ගොඩක් මේකේ දැනට 60000කට විතර කැලි අය කරනවා අපි එක්සර්සයිස් අය කරලා තියෙනවා ඒ කියන්නේ ඇඩිෂනල් 60000ක දැනට හයි කරලා තියෙනවා දැනට අය කරනවා
ගිලස් බ්‍රන්් රම එම්මගේ පෙන්වා වගේ පේශප් එකෙන් මේ ඩීලර් ඩීලර් එකන මේ රේසින් පුට්‍ර සෙට් එක මේගොල්ලු තමයි කරන්නේ ඉතින් ඒ වගේ මෙතන මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටයිටේනියම් ක්‍රොපොවික් සිස්ටම් එක මේ ෆුල් සිස්ටම් එකත් මේගොල්ලු හයි කරපෑ 60,000ක් වියදම් කරලා දිනවා ගෝනේ දරෝ 60,000 ඒ කියන්නේ 60,000ක් කියන්නේ ලංකාවට ලංකාවේ මුදලින් එක බැලුවොත් සාමාන්‍ය ලක්ෂ 50ක් 55ක් වගේ වෙනවා 55ක් ලක්ෂ 55ක් වගේ වියදම් කරලා දිනවා බයික් එක බයික් එකේ මුදලට අමතරව තාම බයිසිකලෙ පදලවත් නැහැ මෙයා ඔව් එතකොට මේ ඒ කියන්නේ බයික් එක පදලවත් නැතුව තමයි මේක මේ මොඩිෆිකේෂන් කරන්නේ මේ ඔක්කොම මේ ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකම අය කරලා තියෙන්නේ හැප්පුණත් බයිසිකලේ ස්ක්‍රීන් වලට මුකුත් වෙන්නේ නැහැ මොකද මේ ස්ක්‍රීන් එක ලොකු ගාණක් වෙනවා අපේ මේ මීටර් බෝඩ් එක ගොඩක් ලොකු ගාණක් වෙනවා සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවා නම් ඩිරම් 6000 අතර වෙනවා සෙකන්ඩ් හෑන්ඩ් ගන්න ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් ඇත්තටම මේක මම ෆස්ට් ටයිම් දැක්කේ ඔගොල්ලෝ විතරද කරන්නේ මේවා අපි ගාව තමයි තියෙන්නේ වෙන කොහෙවත් නැහැ ඔගොල්ලෝ තමයි ඉම්පෝට් කරන්නේ ඒවා ඉතින් මේක තාම වැඩ කරගෙන යන ගමන් තියෙන ඉතින් මේකේ ලස්සන අවුට්පුට් එකක් බලා ගන්න පුළුවන් නේද මේ ඔක්කොම කැලිටි හයි කරන් පස්සේ මේක ෆයිනල් කරනවා හිට හෙට ඒ කියන්නේ හෙට මේක ඔක්කොම වැඩ ඉවර කරනවා හෙට අනිවාර්යයෙන් මේක සෞදි වලට අද යවන්න ඕන අද යවා ගන්න බෑ ඉවර කර ගන්න බෑ ඒක ගොඩක් බඩු තියෙන නිසා හෙට අනිවාර්යෙන් මේක සෞදි වලට යවනවා ඉතින් මේක තමයි අර මේගොල්ලෝ හයි කරන ලයිට් එක ඒ කියන්නේ ඔරිජිනල් බ්‍රේක් ලයිට් එක අයින් කළා මෙන්න මේ පුංචි ලයිට් එක මේගොල්ලෝ හයි කරනවා ඇත්තටම මේක මාරම එළියයි මේ තමයි ඔරිජිනල් ටේල් එක මේක තමයි ඔරිජිනල් ටේල් එක නේද ඔව් මේක නවන්න කරන්න බෑ මේ අනිත් අය මෙහෙ ගොඩක් අරබි කට්ටිය මෙහෙ දුබායි වල ගොඩක් කට්ටියට ඕනේ මේම ඕනෙලට නවන්න ඕන වෙලාවට නවන්න යන් ගන්නයි ආයෙ අරින්නයි මොකද කැමරාස් එක්ක බයික් පදින්න අමාරු බයික් පදින්න බෑ ඒක ලයිට් එකක් කියද කිව්වද එක ලයිට් එකක් වෙනවා මම පෙන්වන්න ඩිස්ප්ලේ එකේ තියෙනවා හරි දැන් 140 ගානක් වෙන එක ලයිට් එක ඕකේ දැන් එතකොට මේක බලන ලංකාවේ කවුරු හරි ඉන්නව නම් සාමාන්‍යයෙන් S1000 RR ලංකාවේ ගොඩක් තියෙනවා නේද ඉතින් දැනට තියෙනවා ඉතින් මේ වගේ මොඩිෆිකේෂන් එකක් කරගන්න ඕන මේ වගේ බඩු අවශ්‍ය නම් සබිරු කන්ටැක්ට් කරගෙන ගන්න පුළුවන් නේද වෙන කෙනෙක් කියද මේකනේ ගොඩක් කට්ටිය හොයනවා මටත් කතා කරලා දිනවා අපේ යාළුවෝ මෙහෙ ඉඳලා ගියේ කට්ටිය එහෙ බයිසිකල් අරන් දිනවා මට කතා කරලා දිනවා අපි මෙහෙ ඉඳලා මන් දාලා තිනවා අපි ෂොප් එකෙන් නෙවෙයි මුන් යවලා තිනවා ඉතින් කාට හරි මොකක් කර කැලලක් කර මොකක් කර යොන්න ඔව් ඉතින් කැලලක් මොන හරි අවශ්‍ය නම් කියන්න ඉතින් අපිට ඒ වගේ උදව්වක් කරන්න පුළුවන් මොකද මේ වගේ බයික්ස් වලට ලංකාවේ පාර්ට්ස් නැහැ නේද අනිවාර්යයෙන්ම ඉතින් පාර්ට්ස් මොන හරි මොඩිෆිකේෂන් ඕන නම් සබිරු කන්ටැක්ට් කරගන්න නැත්නම් මට හරි මෙසේජ් එකක් දාන්න මම සබිරු කන්ටැක්ට් කරලා දෙන්නම් ඔයාලට අපිට පුළුවන් නේද එන කෙනෙක් ගියත් ඒ හරි කාගේ හරි යතේ බලුට ගියවන්න අපි අර බයික් එක ගැන කතා කරමු පොඩ්ඩයි බයිසිකල් එමම දන්නවා බයිසිකල් මෙහෙ ඉන්න කට්ටිය එමම දන්නවා මේක අඳුන්ලා දෙන්නේ කූල් කියලා කූල් S1000R කියලා මේ බයික් එක ගැන කිව්වොත් මේක ඇවිල්ලා ඩ්‍රැගන් රයිඩර්ස් ලාගේ බයික් එකක් මේක. ඉතින් මේක මම කලින් මෝටර් ෂෝ එකක වීඩියෝ කරා. මට ඒ වීඩියෝ එක දාන්න බැරි වුණා. කමක් නැහැ මේ වීඩියෝ එක මම පෙන්වන්නම් මේ බයික් එක ගැන. ඇත්තටම මේ බයික් එකටත් ගොඩක් ලොකු ගණක් වියදම් කරලා තියෙනවා නේද? මේ බයිසිකල් එක වියදම් කරලා තියෙනවා ලක්ෂ දෙනට 2.5ක් විතර වියදම් කරලා තියෙනවා මේ බයිසිකල්. ලක්ෂ 2.5ක් කියන්නේ බයිසිකලේ වටිනාකම 1.32 වටිනාකම ලක්ෂ 2.5ක් විතර මේකට වියදම් කරලා තියෙනවා. ඉතින් බයික් එක ඇවිල්ලා ලක්ෂ 1.30ක් වගේ වෙන්නේ නේද? ඔව්. ඒ කියන්නේ ලක්ෂ 100 ගණක් වගේ වෙන්නේ. ඒක ලංකාවට හැරෙව්වොත් කෝටි ගණක් වෙනවා මේ බයික් එකට. ඉතින් ඒ බයික් එකේ මිලට වඩා දෙගුණයක් වියදම් කරලා දෙනවා බයික් එකේ මොඩිෆිකේෂන් වලට. මේක ලෝකේ කවුරුත්ම අයි කරලා නැහැ. වර්ල්ඩ් එකේ කවුරුත්ම අයි කරලා නැහැ මේ වෙනකම්. ඒ කියන්නේ ඔගොල්ලෝ විතරයි මේ සබ්ෆ්‍රේම් එක මේ වගේ මොඩිෆිකේ අපි විතරයි මේක අයි කරලා දෙන්නේ. මේක ඇල්ෆා රේසින් කිට් එකට එන මේක. ෆ්‍රේම් එකක්. මේක මෙයාගෝ අනිවාර්යෙන් සබිර අයි කරන්න ඕනේ කියලා ඊට පස්සේ අපි ඒකට ඩිසයින් කරලා ඔරිජිනල් මේ ෆ්‍රේම් එක කපලා ඔරිජිනල් සබ් ෆ්‍රේම් එකට මේක ඇඩ් කරා ඔබ ඇඩ් කරලා තියන්නේ ඔව් ඔව් එතකොට මේක මේ මේ එන පාර්ට් එක මේක ඉන්නේ රේසින් බයික් එකට කිව්වනේ රේසින් බයික් එකට මේ කැලල විතර එන්නේ ඔව් එතකොට මේක රේසින් එකට එන්නේ මේක හයි කරන්න බෑ ස්ටෑන්ඩඩ් බයික් එකට නේද කියන්නේ මේ නෝමල් බයික් එකට හයි කරලා අයි කරලා මේ කිට් එක ගහන්න බෑ. ඉතින් මේකලු කරලා තින්නේ ඔරිජිනල් චැසියට මේක බට් කරලා තින්නේ. බට් කරලා තින්නේ. ඕක කපලා කොටලා ඒවා ඩිසයින් කරනවා. ඉතින් මේව නම් කම්පැනි ආපු ඒවා නේද? මේ පැකේජ් එකටම එනවම ඕවා. එන ඔක්කොම ටයිටේනියම් එන තියෙන්නේ. එකක්වත් ඔරිජිනල් එන නැහැ. ඔක්කොම ටයිටේනියම් නිල් පාට එන තියෙන්නේ මේ. එතකොට තව කතා කරොත් මෙතන රිසෝමා. මේක රිසෝමා සයිඩ් මිරර්ස් දේද? රිසෝමා සයිඩ් මිරර් එක. ලංකාවේ ගොඩක් අය දන්නවා මේක මේක චයිනීස් එකකුත් එනවා නේද නෑ මේක චයිනීස් එක එනවා 200 ගාන 100 ගාන මේ සයිඩ් මිරර් එක ඔරිජිනල් රිසෝමා එක
ටයිනිස් එක එන්නේ මේ මේ කෙලින් අතට එන්නේ නැහැ. ඔක්කොම මේම තියෙනවා, එක්කම මේම තියෙනවා, එක්කම මේම තියෙනවා. මේ ඔරිජිනල් එකේ ක්වොලිටි එක නැහැ නේද? ඔරිජිනල් ක්වොලිටි එක නැහැ. මේක රිසෝම බ්‍රෑන්ඩ් එක. එතකොට මේ නට්ස් ඔක්කොම ටයිටේනියම්. ඔක්කොම ටයිටේනියම්. ඒ කියන්නේ මේගොල්ලෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ බයික් එකේ weight එක අඩු කරන්න. එතකොට මේ චැසි ගාඩ් ඔක්කොම කාබන් ෆයිබර් ඇඩිෂනල් ආෆ්ටර් මාකට් හයි කරපුවා. ඒකෙන් බෙලි පෑන් එක කාබන් ෆයිබර්. බෙලි පෑන් සයිඩ් ඩිස්පෑන් කෝ කාබන් ෆයිබර් හයි කරලා තියෙනවා. මේකත් කාබන් ෆයිබර්. මේ ගොඩක් කටීතයි සේෆ්ටි නැහැ කියලා මේ පට්ටම හයියක් තියෙන මේකේ. ඔරිජිනල් එකට වඩා මේක හයිය. ෆුල් කාබන් ෆයිබර් ස්ටෑන්ඩ් එක. එහෙනම් ඒකත් ඕගොල්ලෝගෙන් ඕගොල්ලෝ ඉම්පෝට් කරලා හයි කරලා තියෙනවා. මේක බෙලි පෑන්, මේ කාබන් ෆයිබර් ඔක්කොම. බෙලි පෑන් එකත් ඔරිජිනල් එන එකක් නෙවෙයි. මේකත් කාබන් ෆයිබර්. කාබන් ෆයිබර් මෙයාට මේ එයා බ්‍රෂ් වලින් මේක ගහලා තියෙනවා. අපි ස්ටිකර් නෙවෙයි, මේක පේන්ට්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ පාර්ට් එක ආෆ්ටර් මාකට් හයි කරලා තියෙන කාබන් ෆයිබර්. එතකොට මෙතන මේ ස්ටිකර් එකක් නෙවෙයි මේගොල්ලෝ මේ මේක තන අලවලා තින්නේ එයා බ්‍රෂ් වලින්. ඕගොල්ලොම ඩිසයින් කරපෑ නේද? එයා බ්‍රෂ් කරන්නේ ඒක තමයි කරලා තියෙන්නේ. සීසන් ටයිම් එකේ අපි අල්ලන්නේ නැහැ මේව මොකුත්. මෙහි තියෙන මාස 6ක් සීසන් එකේ තියෙන මාස 6ක් තියෙන රස්නේ කාලට කවුරු බයිසිකල් පදින්නේ නැහැ. ඒ දවස්වල තමයි අපි මේ ප්‍රොජෙක්ට්ස් බයික් කරන්නේ. ඔයාලට දවසක මේ වගේ බයික් එකක් ගන්න පුළුවන් කියලා මොඩිෆයි කරගන්න මොන නම් ඕල් ටයිම් එකට එන්න පුළුවන් නේද? ඇවිල්ලා කරගන්න පුළුවන්. ලංකාවේ සමහරක් කට්ටි ඉන්නවා මම දන්න විදිහට 3-4 දෙනෙක් ඉන්නවා අපෙන්. ඩිරම් 20000කට බඩු කට් ගත්ත කට්ටි ඉන්නවා ලංකාවේ. ඔව් ඕල් ටයිම් එකට ආවොත් මේ බඩු ගන්න පුළුවන්. ඒ නැත්තම් සබීරෝ කන්ටැක්ට් කරගන්න. මේකෙත් තියන්නේ මේ අර රිම් එක තමයි තියෙන්නේ මං කියපේක. මෙයා ඔරිජිනල් එක ගලවලා. ඒ රිම් එකේ බ්‍රෑන්ඩ් එකවද? රෝටෝ බොක්ස්. අනිත් එක තමයි මේ බයිසිකලේ මේ බයිසිකල් දෙයක් තියෙනවා මේක මේකත් කාබන් ෆයිබර් ස්පොකට් එකත් කාබන් ෆයිබර් කාබන් ෆයිබර් තියෙන ස්පොකට් එක මේක මොකද්ද එතකොට මේක යමහා ටෙනරේ එක මේක ඇඩ්වෙන්චර් බයික් එක ඉතින් මෙයාලගේ ගොඩක්ම වෙන්නේ මොඩිෆිකේෂන් පැත්ත තමයි ඉතින් මෙතනට බයික් එකක් අරන් ආවොත් ඕගොල්ලෝ මුලින් මොඩිෆිකේෂන් මොකක්ද තියෙන්නේ එන්ජින් පවා එන්ජින් එක ඇතුලේ පවා ඔක්කොම ඉතින් තව විශේෂ බයික් එකක් තියෙනවා ඔයාලට පෙන්වන්න KTM බ්‍රෑන්ඩ් එක නේද KTM බ්‍රෑන්ඩ් එක මොටොක්‍රොස් එක මොටොක්‍රොස් එකක් ඉතින් ඒකත් අපි ඔයාලට පෙන්වන්නම් දැන් ඒක සබීර් කම්පැනි එකෙන්ම ඇවිල්ලා තින්නේ එහෙමද නැත්නම් බයිසිකල් 0 මීටර් අපි නිකම් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕක කම්පැනිෙන් ගත්තේ ඕක තාම් පැද්දෙනව බයිසිකලේ අදලා තාම් පැද්දෙන ලබන සතිය වගේ තමයි ඉතින් මේක තමයි මම ඔයාලට පෙන්වන්න ඉදු බයික් එක ඉතින් මේක ඇත්තටම මොකද්ද මොකටද හදලා තින්නේ මේ වගේ මේක වැල්ලේ පදින්න අදලා තියෙන මේක පාරේ පදින්න බෑ මේක තනිකර රබර් තියෙන මේ බෙල්ට් තියෙන මේවා මේ බෙල්ට් එකක් තමයි මේ දුවන්නේ ඔව් එතකොට ෆොක්ස් සස්පෙන්ෂන් තියෙනවා ඔව් සස්පෙන්ෂන් දෙකක් තියෙනවා දෙකක් තියෙනවා මෙතනත් එකක් තියෙනවා මේ මෙතන ලොකු එකක් තියෙනවා මේක ඉස්සර බ්‍රේක් එක නෑ මේකේ බ්‍රේක් එක ඇඩ් වෙන්නේ මෙතනට මේකට මේ බෙල්ට් එකට තමයි මේක ආ බෙල්ට් එකට තමයි මෙතන මේ වෙනම බ්‍රේක් එකක් තියෙන්නේ අතරම මේක ෆස්ට් ටයිම් මම දැක්කේ මේක මේ ඩුබයි වලටත් එකයිද එකයි තියෙන්නේ ඉතින් හිතා ගන්නකො ඩුබයි වලටත් එකයි තියෙන්නේ පිටරට එකක් අයි කරලා තිනවා කොහෙද දන්නේ එකක් අයි කරලා තිනවා මේ දෙවෙනි එක මේ දෙවෙනි එක නේද ඉතින් මේක වැල්ලේ පදින්නම තමයි හදලා තියෙන්නේ ඉතින් මේක එන්ජින් කැපැසිටි එක 450cc නේද 450cc KTM සාමාන්‍යයෙන් KTM 450cc බයික් එකක් එන්ජින් පැත්තේ මුකුත් වෙනස් වෙලා නැහැ මුකුත් වෙනස් වෙලා නැහැ මෙතන විතරයි අපි ගලවලා අයින් කරලා රෝදෙත් එකක් මෙතනට එනවා එකක් පල්ලයට එනවා බෙල්ට් එක කරා මෙතන තියෙන වීල් එකෙන් තව චේන් එකක් පල්ලයට ගිහිල්ලා තමයි මෙතන මේ තියෙන බෙල්ට් එක සම්පූර්ණයෙන්ම කරගෙන ඉන්නේ එතකොට මෙතනත් ඔයාලා බලා ගන්න පුළුවන් මොඩිෆිකේෂන් පාර්ට්ස් රෝටෝ බොක්ස් ඔගොල්ලෝ ඩීලර් කිව්වා නේද අපි සමහර ඩීලර් කරන්නේ ඉතින් මේ තියෙන අර කිව්වා වගේ අපිට කලර් එක චූස් කරන්න පුළුවන් ඉතින් මෙතන තියෙනවා කලර්ස්. ඉතින් ලංකාවෙත් මේ වගේ ඕන නැේද? ඔයාලටත් ආස නැන් නේද? ලංකාවේ මේ වගේ රිම් සෙට් එකක් ගන්න පුළුවන් නේද? ඔව්. ඒක මාරු කරනවා නම් ප්‍රොටෝ බොක්ස් වලින් ඕඩර් කරන්න පුළුවන්. ඔයාලට කැමති රිම් එකේ වගේ ඩිසයින් එකකුත් මේ වගේ ගන්න පුළුවන් නේද? ඩිසයින් ඕන නම් මෙහෙමයි. මේක කවුරුත් සාමාන්‍යයෙන් දන්නේ නැහැ. මං හිතන්නේ කවුරුත් කරනවා කියලා. කාබන් ෆයිබර් වලට අපි කරලා තිනවා. අපි තමයි ඕකත් මුලින්ම කරලා තියෙන්නේ. කාබන් ෆයිබර් පේන්ට් කරන්න පුළුවන්. අපිට ඕන කරන ඩිසයින් එක කාබන් ෆයිබර් වලට ඇඩ් කරන්න පුළුවන්. මේ විදිහට නම් මේවා තියෙන ස්ටිකර් මේ පේන්ට් තියෙන. පේන්ට් තියෙන්නේ නේද? පේන්ට් එක ගාලා ඕලෙක. ඉතින් ඔයාලටත් මේ වගේ අවශ්‍ය විදියට මේ රෝටෝ බොක්ස් කියන බ්‍රෑන්ඩ් එකෙන් රිම් එකක් පර්චේස් කරන්න පුළුවන් අවශ්‍ය නම්. ඉතින් මෙතනත් ඇඩ්වෙන්චර් බයික්ස් වලට හයි කරන ඔෆ් රෝඩ් දෙයදී නේද? මේ රයිඩ්ස් නම් මොන අර බයික් එකේ පෙන්වපු ලයිට් එක. මේක තමයි අර බ්‍රේක් ලයිට් එකට හයි කරන පොඩි ලයිට් එක. ඉතින් මේක කීයක් වෙනවද? මේ ග්‍රෑම් 500ක් කියලා කිව්වනේ දෙකක් 540 ගණක් වෙනවා එකක්
එකක් බොක්ස් එකේ තියෙන එකයි එක බොක්ස් එක ඒ කියන්නේ තනි තනි පැත්තක් 500 ගණක් වෙනවා 500 ගණක් වෙනවා එතකොට ෆන්ක්ෂන් තුනක් තියෙනවා මේ ලයිට් එක. එතකොට මේක ඇවිල්ලා දැන් මේකත් ඒ විදිහමයි මේක අර එලියට එන මස්ටැන් කාර් වල එනවා වගේ සීන් එකක් තියෙන මේක අර දුවන සීන් ලයින් එකක් තියෙන මේකේ මේකත් ඒ ගාන වෙනවා මේකත් ට්‍රිපල් ෆන්ක්ෂන් මේක වෙනවා 600 ගණක් වෙනවා 600 ගණක් වෙනවානේ මෙතනත් තියෙන්නේ මේගොල්ලෝගේ ඇක්සසරීස් ඒ වගේම ලිවර්ස් මේ ඕනම් බයිකේට ලිවර්ස් තියෙනවා ලිවර්ස් තියෙනවා නේද මේ හෙල්මට් එක සමානව ඔයගොල්ලෝ කීයද ඕක වටිනවා 2400 ගණක් විතර වටිනවා ඕක අලුතින් රිලීස් කරේ 2023 මොකද මොඩල් එක මේක ලස්සනයි මේ හෙල්මට් එක මේක රූරොක් රූරොක් මේකත් කාබන් ෆයිබර් එකක් මේක ෆුල් කාබන් ෆයිබර් ෆුල් කාබන් ෆයිබර් අරකට ෆුල් කාබන් ෆයිබර් මේක ෆුල් කාබන් ෆයිබර් මේක ෆුල් කාබන් ෆයිබර් ඩිසයින් කරලා තියෙනවා මේ ඔයා කිව්වේ අර මේ බෑග්ස් මෙතනනේ තියෙන්නේ ටැංක් එකට හයි කරන්න පුළුවන් ඒවා මේ ටුවර් යනවා නම් මේවා පාවිච්චි කරන්න පුළුවන් මේකේ තියෙන මැග්නට් මේ බෑග් කිසිම මවුන්ට් එකක් ඕනේ මේක ඔටෝමැටික් මැග්නට් මැග්නට් එකක් තියෙන බෑග් එක හරි අපි අතලොට ගියොත් තව බලා ගන්න පුළුවන් මෙතන ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම එක එක මොඩල්ස් වලින් බ්‍රෑන්ඩ්ස් වලින් ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා නේද මෙතන මොනවද තියෙනවද ඔයගොල්ලෝ බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා මේන්ලි මොනවද කරන්නේ සමහරවිට මේන් කරන්නේ අක්‍රපොවිච් කරනවා තව ආරයි තියෙනවා ආරයි හෙල්මට් සෙම් වලට බලා ගන්න පුළුවන් තව ඇල්පයින් ස්ටාර් ඒකත් කරනවා තව තියෙනවා ක්ලයිම් තව රිසෝමා ඒ තියෙනවා තව ගොඩක් තියෙනවා ඉතින් මේ පැත්තට આવුත් මෙතන තියෙන විශේෂ බයික් එකක් මොකද්ද මේ බයික් එක BMW මේ බයිසිකල් තමයි R90 ඔගොල්ලෝ එළියේ බැලුවා වගේම ඒ විදිහම ඒ කන්ඩිෂන් එකෙම තියෙන බයිසිකලයක් මේක නේ අපි මුලින්ම අපේ එළියේ පෙන්න බයික් එක ඒකමයි මේක ෆුල් කාබන් ෆයිබර් මේක අඳුරලා දෙන්නේ 719 කියලා ස්පෙෂල් නමින් තමයි ඔක අඳුරලා දෙන්නේ ඒ ඒ නමටම තමයි මේ නම්බරෙත් තරම් තියෙන්නේ නම්බර් ප්ලේට් එක. එතකොට මේ නම්බර් ප්ලේට් එක ගැන කතා කරුවොත් මේක ඇවිල්ලා නම්බර්ස් 3ක නම්බර් ප්ලේට් එක. ඉතින් මේකට සාමාන්‍යයෙන් ගොඩක් ලොකු ගාණක් ගෙවන්න ඕන. අකිව්වා මේකට වෙනවා 24000 වෙනවා මේ නම්බර් ප්ලේට් එක. ඒ කියන්නේ ඩිරම් 24000ක් ගෙවලා තමයි මේක අරන් තියෙන්නේ. ඒ කියන්නේ ඒක 90ෙන් වැඩි කරලා බලන්න ලංකා මුදලින් කීයක් විතර වෙනවා සාමාන්‍යයෙන් වැඩි කරලා බලන්න කොච්චරක් එනවද කියලා. එතකොට 120කට ආසන්න ගණක් එනවනේ. එනවා. තව මේකට මේ විදිහම අපි බැලි පෑන් අයි කරලා තියෙනවා. බැලි පෑන් මේ මේක ඕගොල්ලෝ කරන්න ගන්න නේද මේ. අපිම পেইන්ට් කරලා මේක ඒ පාටටම ඔරිජිනල් පාටටම পেইන්ට් කරලා මේක අපි අයි කරේ. තව මේකට එනවා R6 ස්පෝර්ට්ස් බයික් R6 එකේ එක්සෝස්ට් එක බොඩිෆයි කරලා මේවා අයි කරලා තියෙන දෙකක්. දෙපැත්තටම අයි කරලා තියෙනවා බොඩිෆයි එක්සෝස්ට් ටයිටේනියම් ෆුල් සිස්ටම් එක්සෝස්ට් එක. එතකොට මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා මේ අර බයික් එක හයි කරලා තිබුණේ නැති ට්‍රාන්ස්පරන්ට් කව එකක් හයි කරලා තියෙනවා එන්ජින් එකේ. මේකේ මෙයාට ඕනේ කිව්වා ඇතුලේ ඔයිල් පේන්න ඔක්කොම මේකේ ඔයිල් එකක් දාලා තියෙන අපි මෝටුල් රතුපාට ඔයිල් එක දාලා තියෙනවා. ආ ඒක ලස්සනට පේනවා ඒක. ලස්සනට පේන්න ඔය මෝටුල් ඔයිල් එක තමයි මේකට ඇඩ් කරලා තියෙන්නේ. එතකොට එන්ජින් එක දුවද්දී ලස්සනට පේනවා. රතුපාටේ පාටත් එක්කම ඕකත් පේනවා. එතකොට මේක දැන් ස්ටාර්ට් කරන්න බලන්න විදියක් නැහැ නේද මේ ස්ටාර්ට් කරලා බලන්න විදියක් නැහැ බැටරි එක බැහැලා තියෙනවා ඔව් බැටරි එක බැහැලා තින්නේ වෙන වෙලාවක බලමු අපි ඒක නේද මේකෙත් ඒ විදියම බාරෙන් මෝටර් ගැජට් බ්‍රෑන්ඩ් මේ මේකක් අයි කරලා තියෙනවා අර එළියේ පෙන්නපු ස්ටිල් මිරර් එක තමයි මේ තින්නේ ඔව් ඒකමයි තියෙන්නේ ක්‍රිම් එකේ ගාන 25000ක් වෙනවා එක රිම් එකේ ගාන ඒ කියන්නේ 120ක් වගේ වෙනවා රිම් එක. එක රිම් එකක්. එක රිම් එකක්. ඒ කියන්නේ මේකටම මේ කලින් මේ රෝටෝ බොක්ස් එකේ මේ රෝටෝ බොක්ස් කියන බ්‍රෑන්ඩ් එකේ මේ රිම් පාට කරලා එවන්නේ නැහැ. ඒ කියන්නේ තනි කාබන් ෆයිබර් විතරයි එන්නේ මේ විදියට. මේකට මේ කළු පාට දෙන්නේ. ඔව් ඔය කළු පාට ඕකේ. කම්පැනිට ස්පෙෂල් ඕඩර් එකක් දීලා මේකටම මේ ඇඩ් කරලා පාට ඇඩ් කරලා. ආ ඒක තමයි ගොඩක් ඒක වැඩි ගාන. ගාන වැඩි ඒක. ආ එතකොට මේ ඉස්සර රිම් එකක් කස්ටමයිස් කරපු කාබන් ෆයිබර් ඔව් කාබන් ෆයිබර් කලරයකින් තමයි මේ ඔව් මේක රිම් එකේ තියෙන්නේ ඒ බ්‍රෑන්ඩ් එකින්ම අපි අයි කරලා තිනවා මේකට මේ ඔරිජිනල් ඩිස්ක් නෙවෙයි ඔය රිම් එකටම වෙනම ඩිස්ක් එකක් මේක ඩිස් එකත් මොඩිෆයිඩ් ඩිස් එකක් තියෙන අෆ්ටර් මාකට් එතකොට මේ මේ එන්ජින් එක ගැන කතා කරොත් මෙතනත් ඔයගොල්ලෝ මොකක්ද වෙනසක් කරලා තිනවා නේද මෙතන R90 මේකේ බයිසිකල් නම R90 90 එක විතරක් මෙතන රිසෝමා බ්‍රෑන්ඩ් එකේ මේක ඇතුළට මම ලයිට් එකක් අයි කරලා තියෙන නිල් පාට ඔන් කරලා පෙන්වන්න විදියක් නැහැ ඔව් එන්ජින් එක ඇතුළට අයි කරලා තියෙන මේකත් ඔලින් බ්‍රෑන්ඩ් එකේ සස්පෙන්ෂන් එක මේ ඔරිජිනල් එන එකක් නෙවෙයි මොකද මේ පෝක් එකේ වර්ගේ ඔලින් ඉතින් මේ වගේ බයික්ස් ඇත්තටම ලංකාවේ බලා ගන්න වෙන්නේ නැහැ මේ වගේ මොඩිෆිකේෂන් නේද මොකද මේවයි තියෙන වියදමුත් එක්ක දරන්න අමාරුයි ඉතින් මෙහෙ ඉන්නව නේද බයික් පිස්සු එන්නේ මෙයා ගාව තියෙනවා බයිසිකල් මම දන්නේ 73ක් තියෙනවා බයිසිකල් මෙයා ගාව බයික්ස් 73ක් තියෙනවා මෙතනම තියෙනවා මෙයාගේ බයිසිකල් 4ක් තියෙනවා මෙතනම
හරි දැන් මේ ටික ඔයාලට මේ පැත්තක ගත්තොත් ඔක්කොම තියෙන්නේ ජැකට්ස් මේ වගේ එකක ප්‍රයිස් එක කොහොමද ප්‍රයිස් එක මේකේ තියෙනවා එක එක ක්වොලිටි තියෙනවා එක එක ගානවල තියෙනවා මේකේ මේ මොන සාමාන්‍යයෙන් ලෝ බජට් කරනවා නම් කියන්නේ ඔය බලන පටන් ගන්න 9000ක් 10000ක් විතර ලෝ බජට් එකක ස්ටාර්ට් වෙන්නේ මේක 9000 ඒ කියන්නේ මේ බ්‍රෑන්ඩ් එකේ ඔව් මේ බ්‍රෑන්ඩ් එකේ ෆුල් ගන්නවා නම් ෆුල් නැතුව සිංගල් එකක් ගන්නවා නම් ඒක එනවා ඒ කියන්නේ උඩ උඩ කැල්ල විතරක් ගන්නවා නම් ඒක එනවා 3000 2000 2000. ඒ සාමාන්‍යයෙන් ලංකාවේ වැඩ වැදගත් වෙන්නේ අර වගේ රයිඩින් කිට් එක මොකද සාමාන්‍ය රේස් 19 ඉන්නවා. ඔව්. ඉතින් මේ වගේ කිට් එකක් ගත්තොත් මේක සාමාන්‍ය මිල කොහොමද? මේකේ බිල මේක පොඩ්ඩක් ගණන් වැඩි. ඒ කියන්නේ 10 උඩ. ඒ කියන්නේ ලක්ෂ 9 උඩ 10ක් උඩ උඩින් යනවා මේක. හතරක් විතර වටිනවා. රයිඩින් කිට්ස් ගැන කතා කරොත් සාමාන්‍යයෙන් මෙතන තියෙන ඔක්කොම බ්‍රෑන්ඩඩ් ඒවා තියෙන්නේ. ලංකා මුදලින් ගත්තොත් බ්‍රෑන්ඩ් එකක්වත් චයිනීස් අනම්මනක් නෑ ඔක්කොම බ්‍රෑන්ඩ් ඔක්කොම බ්‍රෑන්ඩඩ් තියෙන්නේ. එතකොට මේවා සාමාන්‍යයෙන් ලක්ෂ 7න් 8න් උඩ තමයි ඔක්කොම මේ මෙතනින් ගන්න කියොත් නේද? මේ මේකෙන් මේ හොප් එකේ මාකර් ගත්තනම් එම එකටම වරන්ටි තියෙනවා. අවුරුද්දක අවුරුද්ද 5 එහෙම වරන්ටි දෙනවා එම එකටම. ඉතින් ඒක තමයි විශේෂත්වය. ඉතින් කෙනෙක්ට හිතන්න පුළුවන් ඒ ඉච්චර ලොකු ගාණක් දීලා රයිඩින් කිට් එකක් ගන්න කියලා. ඉතින් විශේෂත්වය තමයි මූලක්කරි මොක්කරි ගැලවුණොත් මොක්කරි වුණොත් වොරන්ටි එකක් තියෙනවා. වොරන්ටි එක අනිවාර්යෙන් තියෙනවා වොරන්ටි. ඉතින් හෙල්මට්ස් ගැන කතා කරොත් මේක අරයි නේද මේ ඔක්කොම හෙල්මට්ස්. සාමාන්‍යයෙන් අඩුම ප්‍රයිස් එක තියෙන මොකක්ද හෙල්මට් එක? අඩුවෙන් යන හෙල්මට් එක මොකද? අඩුම ප්‍රයිස් එක මොන තරම්ද? ඒක 8000ක් විතර වටිනවා මේක. ඕකම තියෙන අඩුම එක. මේක තමයි අඩුම එකනේ. අඩුම එක. බරත් නැ කිලෝ එකක්වත් බර නැ. මේක තමයි අරයි වලින් මේගොල්ලෝ ගව තියෙන හෙල්මට්ස්. එක හාෆ් හෙල්මට් යන්නේ. බා හාෆ් හෙල්මට්. මේ මේක හාෆ් හෙල්මට් එක ලස්සනයි නේද මේ? මේක පාට ලස්සනයි. මේක සාමාන්‍ය 2500ක් 2000ක්. මේ වචර ගණන් නැහැ මං හිතන්නේ මේකත් මාන්නේ මේක 3000ක් විතර යනවා මේක මම මේ කියන ගණන් ඔක්කොම ඩිරාම්ස් වලින් කියන්නේ ඒ කියන්නේ AED වලින් ඉතින් ඔගොල්ලෝ ලංකාවේ RS වලට කන්වර්ට් කරගෙන බලන්න සනම් ලංකාවේ ගණන් වලට මේ අදාගෙන බලන්න මොකද මේ ලංකාවේ ගණන් කියන්නේ හදලා කියන්නේ කිව්වොත් ගොඩක් ලොකු වෙලාවක් යනවා ඇක්‍රොපොයික් පැත්තට පොඩ්ඩක් කියන්න අපි කෑන්ස් මොනවද තියෙන ඔගොල්ලෝ ගාව එක්සෝස් මොනවද තියෙන කියලා පොඩ්ඩක් කතා කරමුද අපි ඇක්‍රොපොයික් ප්‍රොපෝස් ඩයි කරපු එක තමයි පෙන්වන්න පුළුවන් මොකද මෙහෙ නැ ජබලල් තියෙන ඔක්කොම ස්ටොප් ඉතින් මේ තියෙන්නේ මෙයාලගේ ඇක්‍රොපොයික් ෆුල් කාබන් ෆයිබර් සයිලන්ස් එකක් ඉතින් දැන් අර සබීර අරන් යන්නේ ෆුල් සිස්ටම් එකක් ටයිටේනියම් බෙන් සෙට් එකත් එක්ක ඉතින් සබී අපි පෙන්වමුද ඔක පොඩ්ඩක් ඉතින් මේක තමයි ෆුල් සිස්ටම් එක සාමාන්‍යයෙන් අපිට මේ බලන්න හම් වෙන්නේ බයික් එකට ෆික්ස් කරාන් පස්සේ නේද S1000RR එකට එන එක S1000RR එකට එන ටයිටේනියම් බෙන් සෙට් එක මේක පදින්න පදින්න බ්ලූ වෙනවා මේක පදිනකොට තමයි මේකේ කලර් එක එන්නේ ඉතින් මේ බෙන් සෙට් එක ඒ වගේම මෙතන කෑන් එකක් තියෙනවා ඇක්‍රොයික් මේක සාමාන්‍ය කීයක් විතර එනවා මේක වෙනවා 11000ක් වෙනවා අලුතෙන් ගන්නවා 11000ක් වෙනවා 11000ක් වෙනවා ටයිටේනියම් එක අනිත් එකක් තියෙනවත් මේකේ වර්ග දෙකක් තියෙනවා එකක් තියෙනවා ස්ටේන්ලෙස් ස්ටීල් ඉතින් මේක එච්චර බර නෑ නේද මේක බර නෑ ලයිට් වෙයි මෙතන තව එක්සෝස් කීපයක් තියෙනවා ඉතින් ගොඩක්ම මේගොල්ලෝගේ ඇක්‍රොයික් බ්‍රෑන්ඩ් එකෙන් එන එක්සෝස් ටික ඩිස්ප්ලේ දාලා නෑ ඒවා ස්ටෝස් වල නේද සබිල් තියෙන්නේ ඉතින් මෙතන තියෙන එක්සෝස් ගැන කතා කරොත් මේක සද්දේ වන්නම් අපිට අරින්නත් පුළුවන් සද්දේ වහන්නත් පුළුවන් මෙහි ගොඩක් සමාරත්තන් වල අබුදාබි වගේ තියෙනවා මේ සද්දේ තිබ්බනම් අලවුඩ් නෑ අලවුඩ් නෑ මේක අපිට ඕන්නම් අරින්නයි අපිට ඕන්නම් වහන්න ඒ කියන්නේ අතට ගන්න පුළුවන්ද ඒක නෑ මේක වෙනම බයික් එක ටයි කරන රිමෝට් එකක් ආ රිමෝට් එකකින් මේ කියන්නේ බටන් එකක් අයි බටන් එකේ ෆන්ක්ෂන් තුනක් තියෙනවා ෆන්ක්ෂන් තුනක් තියෙනවා ඒකේ අරින්නයි වහන්නයි ලෝ එකයි අයි එකයි ක්ලෝස් එකයි මේකේ වෙනනම් නම් ආ මේක තමයි මේක තමයි සාම්පල් එක මේ කම්පැනි රිලීස් කරන එක මේක දැන් ක්ලෝස් එක ක්ලෝස් එකේ සද්දයක් එන්නේ නැහැ ඊට පස්සේ අනිත් එක තමයි පොඩ්ඩක් එර්න එක ඒකේ පොඩි සද්දයක් තියෙනවා අනිත් එක ෆුල් එක මේකෙන් තමයි වෙන්නේ මෙතන තියෙනවා මේගොල්ලෝ හදලා තියෙනවා ඒක තමයි යුනිට් එක නේද කේබල් එකක් දාලා කම්පියුටරයක් එනවා මේකට ඒක තමයි ඒක උඩ රිමෝට් එකෙන් තමයි මේක සද්ද අඩු වැඩි කරන්න පුළුවන් එක බටන් එකක් වෙනවා ඒ බටන් එකේ ෆන්ක්ෂන් තුනක් තියෙනවා අපිට සද්ද අඩු වැඩි කරගන්න පුළුවන් අඩු වැඩි කරගන්න පුළුවන් මෙතන සාමාන්‍යයෙන් මෙන්න මෙතන පාර්ට්ස් වගේ ස්පෝට් බයික් RR Ducati කොඩම් තියෙනවා එම් එකක් මේ හැන්ඩල් බාර් ඩිවයිස් සොයින්නම් එක්ස්ටෙන්ඩ් එක පෙට්‍රල් මේවා මෙරර් බ්ලොක් එතකොට මෙතන තියෙන පාර්ට්ස් ඔක්කොම මොඩිෆිකේෂන් සුපර් බයික්ස් වලට මේක එන්ජින් ප්‍රොටෙක්ටර් එක RC 43ක් එන්ජින් ප්‍රොටෙක්ටර් 5000ක් වගේ වෙනවනේ ලංකාව මුදලේ කොහොම ස්පෝට් බයික් වලට ස්පෝට් බයික් වලට අවන අවශ්‍ය බොබින්ස් ඒ වගේ මේ ඇවිල්ලා එක්සෙල් එකට වැටෙනවා ඉස්සර එක්සෙල් එකට ටයර් එක්සෙල් එකට අයි කරන්න සස්පෙන්ෂන් එකට අයි කරන්න බ්ලොක්ස් එක එකක් වෙනවා
373ක් වෙන එකක්. ඉතින් සවිල් මේක තමයි ඔයා කීපු අර හයිපර් මොඩඩ් එක SP එක නේද? ඉතින් පොඩක් කියන්නකෝ මේක ගැන. ඇත්තට මේක පිස්සුවක් තනි කරව නේද? මේක දුබායි වලට එකයි තින්නේ. එකයි කියන්නේ මේ වගේ බයිසිකල් තියෙනවා මේක. එකයි කියන්නේ මේ වගේ මොඩිෆයි කරපු මේක එකයි තින්නේ ෂුවර් එකට. එන පොලි මොඩිෆයි පාර්ට්ස් හයි කරලා තින්නේ. ඉතින් ඒ වගේම මෙතන liver CNC brand CNC තනි කරන මේ බයිසිකල් එක තියෙන්නේ CNC brand එක. එතකොට මම racing putters ඔව් CNC ඔකත් CNC නේද? එතකොට මේ carbon fiber එක ඔක අපිට මගද්ද ඔව් extra අපි ඇඩ් කරපු ඒවා. ඔයාලට පේනවා ඇති මේක ඇත්තටම මාර්ම වැඩ ගැල්තුකයක් තියෙන්නේ නේද? කෙනෙකු ගොඩක් විදන් කරලා දිනවා නේද බයික් එකට? ගොඩක් විදන් කරලා දිනවා. ඉතින් මෙතන මේ Austin racing exhaust system එකක් තියෙන්නේ නේද? මේකේ තියෙන වැඩ කැල් ටික කියන්න ගියොත් දවසක් විතර යනවා මේකේ මොඩිෆිකේෂන් කොච්චර තියෙනවද කියලා කියන්න ගියොත් නේද මේකත් ලක්ෂකාමාරක විතර කැලි අයි කරලා තියෙනවා මේකට එක්ස්ට්‍රා ඇඩ් කරලා තියෙනවා මේක ඔරිජිනල් එන්නේ මේ කාබන් ෆයිබර් එක ඩුකාටි එම් එන්නේ මේක මේ ඔක්කොම CNC බ්‍රෑන්ඩ් එක ඇඩ් කරපු ක්‍රෑෂ් බොමින් හයි කියලා තියෙනවා ඉතින් රේසින් පුට්‍රස් මේ සෙට් එකම CNC කියන බ්‍රෑන්ඩින් කෝනේ CNC සම්ම ඔක්කොම සම්පූර්ණ මෙතන ලයිට් දෙයක් අයි කරලා තියෙනවා අපි क्लैंप मेतन बार वन इवे मे लिवर्स लिवर्स इंडिकेटर मे अला मे पोके अदाल तीन थिंग अतर लंका बला මේ පිටිපස්සේ ඔරිජිනල් බ්‍රේක් ලයිට් එකකට මේක කරලා තියෙන නැත්තම් CNC බ්‍රෑන්ඩ් CNC බ්‍රෑන්ඩ් එකකින් මොඩිෆයි පාට් එකක් එකක්. ඉතින් මේක එක්සෝස් සිස්ටම් එක මාරම ලස්සනයි නේද? මේකේ ඔක් ෆුල් සිස්ටම් එක්සෝස් සිස්ටම් එක දෙපාරක් විතර මේකේ මාරු කරා. ඉතින් ගයිස් අපි වීඩියෝ එක මෙතනින් නවත්තන්න හදනේ. අපි අද ගොඩක් දේවල් කතා කරා නේද සබි. සබිට ගොඩක් ස්තුතියි වීඩියෝ එකට අවිල්ල සපෝට් කරාට. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඉතින් තව අලුත් බයික් අපි පෙන්නමු නේද? ඒ ඉස්සරහට ආවම ඉතින් ඔයා වැඩත් එක්ක අපිට බයික්ස් ටික පෙන්නලා ගොඩක් ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් මේක බලන ඔයාලටත් දෙයක් දැනගන්න ඉතින් නේද ගොඩක් ලංකාවේ නැති දේවල් අපි පෙන්වෝ නේද. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එහෙනම් ගයිස් දිගටම ඉන්න මගේ channel එකත් එක්ක subscribe කරන්න, share කරන්න ඔයාලගේ අලුත් එක්ක. එහෙනම් ගයිස් see you.